අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවදානය. පොදුජන පෙරමුණේ මංගල රැලිය විසි හතර වනදා අනුරාධපුරේදී. කළ වැඩගැන කියන සජිත් ඉදිරිිය දිනන හැටි කියායි. බෙත්වලට සල්ලි නැත්තේ සැත්කම් කල්ලන්නේ ගල්ලගුරුනැව් මුහුද කල්ගත කරන්නේ සල්ලි නැති බව පෙන්වමින් චන්දය කල්දාන්නද අද ටෙලිවකියෙන් දේශපපුොත්වෙත අයි ප්‍රමයෙන් නවදහනය. ෂද ආනායනයේදී බරපතල මාෆියවා ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වෛද්‍ය නිරහරින්ගේ සංගමය පසනවා. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බ්ඩාර පවසන්නේ औුෂදමිලදී ගැනීමේදී ඉතා ඉහළ මුදලක්ගෙවා ඒවා ිදී ගෙන ඇති බවයි. අऔෂද ප්‍රමාණත් වෙස නොමැති බවයි මෙ අතර රජේ අෞෂධවේදීගේ සංගමය පවසන්නේ මේකනි විට රටතුළ බරපතල අෞෂධ හිගයක් පවතිනවා. අත්‍යවශය අෞෂධ භර්ග එකසිය පණහ හිඟයක් පවතින බවයි රාජයේ වෛ්‍ය නිලධාරන්ගේ සංගමය ්‍රකාශ කළ. ශල්ල්‍ය උපකරණවල මෙන්ම තවත් උපකරන රැසක හිංියයක් මේ වන විටත් නිර්මාණය වී අවසන් එවන් පස්සවිමක අත්‍යවශ්‍යය ශල්ල්‍ය කරම පමණක් සිදු කිීමට සෞඛ්‍ය මතෙ කෙලි රම්පුක් වැල්ඩ උපදේ ලබතු වන්නා. කෙ දත් සෞඛ්‍ය අමාත්‍යවරයක් ගත් එමතීරණය ඇතැම් වෛ්‍යවරුෙන්ම ජනතාවද දැඩිලෙස හෙලාදක්මින් චෝතනා එල්ල කර සිටිය. මෙොතර අවෂද ආනාය. බර පතල මසිිය වක්‍රියාත්මක වන බවයි සමස්ත ලංකාව වයි්‍ය ලධහරන්ගේ සංකමය පෙන්වා දුන්නේ. අෂදය ඒවෂදය ලංකා වෙල්ල පොල මද හලග වෙල්ලතල තින පලත පලේ ල සාමා්‍ය රුපියල් දහතරද දහතහ ප කතර මුදල් ප්‍රමාග වෙලතල තියන අවසද. හැයිඒ ඒ ඉන්දියන් ුපියල් වල ඉන්දාව ඒ එකමල රුපියල් හයසිය තිස්න ේල එක්ද සස්ය කරගන්න රක ශ්‍රලංකා රපියල්ලට හැරිවෝත්තේම එක රුපියල් උපම රුපියාල පන්දහ පන්ද වන්ශය පයන්න ල ඒ අඩමගා තත්තේ රුපියල් දහස් පන්සීදල පන්දහ වගේ අතර ප්‍රාණතා තියනවා. ඒ අවුස ප්‍රමාණතම පෙට ිය දහත වි හත ද පමට ි ප ල යි ක ලක ්‍රේන්ඩ ගතිවා ඒ ලයිට ු්ෝකයෙන් කෙල අතට සාමාන්‍යය සරයවලම් තනක හිරිවට අන්ඩ ගන්න අවසධයක් නිර්ධනටයතුලට පාවිච්චි කරන අධ්‍යවශ්‍ය අවෂධයක්. ඔය සත්ක නිර්ණට දො තාමයදගත්තනවා දම කියන්ඩුසාස කරන්න මේ නිර්ීන්දන අවෂය. රුපියල් අනෝහත තමයි ඉන්දියාවේ. ඒ බ්‍රන්් එකම වෙන්න. හැබැයි ඒල් සිලම්රට හැවොත්ත ම රපියල් හර සිජ කාරය පනතර වවා හැයි ෞඛ්‍යමන්ත ිදියර තියෙන්නේ රුපියල් දස් පන්සයකට පහු කාලේ. එතකොට අපට කේර අවෂද ලට පසෙේ හමවතත් හමතමයි මේ අෞෂධයක ඇ වටිනා මානය කරන දෙෙසල්ලා ඒ රටේ ටිනාගමගේ සන්හතර හතර පස්කනයක් විතර වැඩි වැඩි අපේරට මිදරන්දින්න මේ සම්පූර් රලක්ද මේක වංචාව මේ කර දූෂනය ගොල ත ගල්න්ගේ සවක. ना මි ම තට ත දම අව හම ත ල්රගන්න ුන්යි රෝහල්වෙල තිබියුතු අවෂද තිබියයුතු ප්‍රමාණයෙන් දැති බවයි ්‍රජියය අෞක්ෂද වේදීගේ සංකමය පවසන්නේ දැන් අද වෙන කොට තවත් අවස තා විශා ප්‍රමාණක හෙකත්වේ දිය වැඩිය රෝගෙන් භාවිතා කරන අවසද හැරද රෝගෙන් භාවිරවසද වකුවට රෝගෙන් භාවිතා කරන වසද පස්මාර රෝගෙන් භාවිතරන අවෂසදවල හෙක අත්වයෙන. එඒතවට ඒ ඔවසද හිකවෙන කොටත් සෞක මාත්‍යයා ශේ කියනවනං ඒරෝගන්ට අවසද භාවිතා නොකර එන්න කියලාය එක යුක්තියුක්ත නැ. මේක කරන්න පුළුවන්දයක් නෙමි. මොකද අපිදන්නව අප පිකා රෝගීන් සඳහා භාවිතතාරන අවෂද. ඔවුන්ගේ පිලිකාත් රෝී තත්ත්වේ සම්පූර්ණෙන් සුවවනකම් භාවිත කරන. ො යම්කිසි මහතක ඒ අවසදේ භාවිත කරන නතරකොත් නැවත රෝග තත්ව උපසන් වන ති එක නිෙස නිර්රින්ද වසද යම්කිසි ප්‍රමාණයක් යවනකට සෞක මත්‍යයන්සිෙර ිලතිනව නමුත් ඒ ප්‍රමාණාවවත්වෙන් නැහැ තිබියයුතු අවුසද තිබ යුතු ප්‍රමාණවලින් ය වනකට ැ ඒ මයි ති ප්‍රශ . දූෂණය වංචාව නාස්තිය. අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් ශිෂ්ඨ සම්පන්න සමාජයකව වැදගත්ම සාධකයක් වනුවේ අවමානයට පාත්‍රවෙන්නේ නැතුව ජීවත්වීමට ඇති අයිතිය. අවමානය කියලා කියන්නේ හිවමිලියේෂන්. මහාචාරේ මාර්ගලිත් ඔය අවමානය කියෙන සංකල්පේට මෙන්න මෙහෙම අර්ථකතනයක් දෙෙනවා. අවමානය යනූ කෙනෙකුට තවන්ගේ ආත්ම ගෞරවේට හානියක් කියලා හිතෙන දැනෙන ඕනෙම ක්‍රියාවක් කියලා දැම් බලමු ඔබත් මමත් ජීවත්වෙන මේ සමාජය තුළ අවමාන් විඳින්නේ නැතුව ජීවත්වීමට ඔබටත් මටත්න් අයිතියක් ක්‍රමයක් සිිස්ටම්ම එකක්තියෙනවාද කියලනේද උත්තරේ නෑ. ඔවු! කිසි සේත්ම නැතයන්නයිනේද. ඉට කදි මුදා හරනේ තමයි මේ අෞෂදහින්ගේ සහ සැත්කම් කල්්‍යයාම. අඖෂදහින්ගේ සහ සැත්කම් කල්යාම බලපාන්නේ කාටද රෝගීන්ට. රෝග්‍යයා යනු කවරරික්්ද රෝගයාට ඇති අයිතිවාසිකම් කුමක් දනේද. දල අර්ථනිරූපණයකට අනුව රෝගයායනු සෞඛ්‍ය සේවාවා කලබාගන්න පුද්ගලයා. වා ලබා හෝ රෝගී තත්ත්වයක් මැත බාහිරව හෝන් නේවාසිකව ප්‍රතිකාරගන්න පුද්ගලයා රෝගියෙක් එෙළ හඳන් වනවා. ප්‍රතිකාර ලබන්න කායික හෝ. මානිසික රෝගයෙක් පෙන්ට පුළුවන් ඒ අනුව එක්සත් ජාතින්ගේ පිළිගැනීම තමයි සෑම රෝගයකුටම ගෞරවය අයිති බව. සෑම රෝගියකුටම සමාන ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය ඇති බව. රෝගයකුට අනවශ්‍ය අපහසුතාවයක් නැතිව ප්‍රතිකාර ලැබීමේ අයිතිය ඇති බව සෑම රෝගයකුටම තම ප්‍රතිකාර ක්‍රමේ සේම ඒ සඳහා ගත වන කාලයක් දැන ගැනීමට අයිතියක් ඇති බව . අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලැබීම මේ අයිති්‍යතරෝගෙන් සතුයි. ඒවගේමයි ජාතිය වර්ණය ආගම අභාධත බව ලිංගිකත්තය මෙයාදී කිසිව සලකන්නේ නැතිව ප්‍රතිකාර ලැබීමට සෑම රෝගයකුටම අයිතියක් තිබෙනවා. එක තමයි ජාත්‍යන්තර පිළි ගැනීම. තවත් බොෝදේ තියෙනවා ජාත්‍යන්තරය පිළිගත්. අපි ඔෝටක විතරක්කත් බලමුක නේද. අපේ රටේදී රජේ රහල්තුලදී මේකන්න අයිතිවාසකම් ලැබ. ප්‍රහසයක් විහිළුවක් වගේ නේද. එමනේද. වසර ගණනාවක සිට හරද රෝගින් ඉන්නවා සැත්කම් පෝලිමේ සමහරුන්ට සැත්කම සඳහ ලැබෙනු දිනට පෙර හදවත සදහටම නතරවෙන අවස්ථා එමටයි. තවත් සමහරුන්ගේ ගේ දොර ඉඩකඩම් උගස් කරහෝ විකුණා තම සැත්කම් සිදු කරගන්නවා. විශේෂෙන් අපේ රටේ සෑම ශේත්‍රේකම සැත්කම්බල ඇත්තේ. ි ක්‍රම විශේෂෙන් වකුකඩු සැත්කම් ඇත්තේද දිගු පෝලිමකනේද දැන් මාතෘකාව සැත්කම්. රෝගිය වූ අයට රෝග මූලේස්ොෑ ගැනීමට හෝ අනතුරට පත් අයකුට සැත්කමක් එහෙමත් නැත්තාං ශල්ල්‍ය කර්මයක් අත්‍යවශ්‍ය වෙනවා. ඔය සියයට අනුවක්ම සැත්කම් සිදුකරන්නේ රෝගයාගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් බව අවිවාධාත්මකයි. සමහර සැත්කම් වලින් ජීවිතේ බේරගණන්ට බැරිවුණාතුන් රෝගට යම් යහපතක්. ඒක අන්නේ වේදනාවෙන් තුොරව ඔගේ අවසන්කාලය ගතකිරීමට ඉඩ සලස්වාදීම තමයි වෛද්‍ය විද්‍යාවේතියෙන මානවවාදී ගතිය. ැල් ලෝකය මානවවාදිීව ක්‍රියාකරද්දිී අප මලේච්ච යුගයක් කරා ගමමාන් කරමින් සිටිනු අනේද. ඇත්තමකිවෝත් ගමන් කරමින් නෙමේ ගමන් කරලතියෙනවා. වඩාත්ම නිවවැර්දිියෝගේ නොනාන් ශ්‍රීලංකා මතාවගේ ගෙලහිර කරලා ලෙඩ ඇඳට ඇදලදාාපු අරමේ. දොස්තර පිස්සු පූසොටික දැන් සමාජ ශිෂ්ට සම්පන්න බවේ පෙට්ටියට අන්තිම ඇනයත් ගහන්න හදන්නේ. එක පැත්තකෙන් කුසගින්න මන්ද පෝෂණය විරක්‍යාව බඩුමිලියහළයාම නේද. ඒවා දරාගන්න බැරි ඒ අපරාධ වනට අපේ ජනතාව දැන් බොහෝවෙලාවට ගොදුරවෙලා ඉවරයි. ංචි දරුවන්ට කැස්සට දෙන්න ඕන සිරප්ක නැති තැන්ට රට ඇදලදාලා. නේද. දැන් එහෙම දාපු මජර පාලකින්. දැන් මේ නොකළයුතු කළේතු සැත්ක මුත්තීරණය කරන්ට පටන්න අරන්. අෞෂධ වර්ගේ කසිේ පණහකට වඩා හිග සෞඛ්‍ය පදධතියේ. පුළුන් කෑල්ල ගෝස් කෑල්ල නැතුව දැන් වසරකට වැඩිකාලිකඳල අසරන වෙලා හඩා වැටවා. දැන් ඒ අතරට ඔය සසිරියෙන් සැත්කම් කරන්න පාවිච්චි කරන සමහර හිරිවටන අෞෂද. නිර්විින්දන අෂද ඒවත් නැති තරමටම ඇවිල්ලා. එක දවසක්කෝ ජීවත්වීම වේදනාවක් නැතුව ජීවත්වීමට සෑම රෝගයකුටම අයිතිවාසිකමක් තිබෙනවා. දැන් ඒ අයිතිත් අහිමිකරමීින් වේදනානාශකටිකත්හිංඟයි. හරද වකුකඩු මොලේයාශිත සැත්කම්වලට කවදත්තිබුණ පෝලිම් දැන් තවතව දිග්ගැසවිින් තිබෙනවා හැබැයි දැන් මේ සියල් අතර මෙන්න මෙිහිමත් සැකයක් මතුවෙනවා. බෙහෙත් නෑ සැත්කම් කල්දානවා. ගල් අගුර නැව්ක් ඇත් ගොඩ ා. සල්ලි නෑනේද අඳුරේ ඉන්න වේවි කියලත් කියවා අයම්ම ෆෙකත් ඉතින් පේ තෙක්මානක නෑනෙ නේද අයෙම්ම සල්ලි ලැබුණුත් තමයි ඉතිං ඩුමිල්ල අඩුකරන්ට පුළුවන් වෙන්න නේද ඒ අතරවාරේ අදහිෙච චලුත්ම කතාවනේ මොකක්ද සල්ලි දුන්න චන්ද කාඩ් දෙනවනේද සල්ලි දුන්නොත්ත තරයි චන්ද කාඩ්ෙන්න්නඩ පුළුවන්නේද නැත්තන් චන්දකකාඩ් ගහන්න පුළුවන්න්නේේද එමනි අර ගංගාන ඕන කියන්න නේද දැන් බෙහෙත්ගන්න සලි නැති රටේ සැත්කම් කල්ධන රටේ නේද ගල් අ ගුරු ටික ගන්න සලි නැති රටේ. ඉතිං චන්දේතියන්නේ කොහොමද කියලා නිකං පෙන්න්නන්න ගහන පදයක්. ආ එහෙම එකක් පේන්ට තියෙනවා නේද. අද ජනතාවට ටෙලිව කිය මතක් කරනවා ඒ පැත්ත හිතන්න කියලා. මොකද මේ චන්ද කතාව එළියට ආපු දවසේ ඉඳලම මෙයාණ්ඩුව කියන්නේ එදාවේල ජීවත්තෙන්ටවත්සල්ලි නෑ හරිම අමාරුයි මාර අමාරුයි හොඳටම අමාරුයි කියලා නේද. එවුනාට ඉතිං හැත්ත පහසමරන්න හොඳට අරමේ මුහද පැත්තට වැඩි තියන්න නේද සුපිරිවාහනවලින් එන්න යන්න උඩුගෝනයේ සිට බිමට පනින්න නේද. එතකොට තව මේ කෝටි ගාන කියේවටියද. කරන්ට පුළුවන් වඋුණනේද ලක්‍ෂදහටේ ජාතික ගීය රුපියල් අනුවටදාහේ මල්මා ලනේද. එනිසා මේ වෙලාවෙ ජනතාව ඒවත් මතකතියාගත යුතුයි කියලයි අද ටෙලිවැකිය මතක් කරන්නේ. ශ්‍රීලංකාව ඇතුළු විදේශනා අර්බුදයට ලක්ව ඇති රටවල් පිළිබඳව වට මේස සාකච්ෂාවක් එළබෙන සිකුරාදා පැවැත්වීමට නිය මිතවති බෙනවා ඒ ඔන් Onlineයින් ක්‍රමයටයි. මෙම වටමේස සාකච්චාව සංවිධාන කරනු ලබ්ඩි ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල ලෝකබැංකුව සහ ඉන්දියාවයි. ශ්‍රී ලංකා ඇතුළූ විදේශෙන් අයර්බදයකට මුහුණ ද ඇති ටවල් පිළිබඳ වටමේස සාකච්චාවක් පැවැත්වීම, ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල තීරණය කරතිබෙනවා. ලෙස වටමේස සාකච්ඡාව onlineන් ක්‍රමයට පැවැත්වීමයි සෝදානම් කරඇත්ේ. යනුව චීනය සෞදධ්‍යරාබිය මෙෙන්ම ඇමෙරිකා එක්ස චොනපද ඇතුළ, ජෙහත් කණඩායමද සහභාගේවීමට නියමිත පවයි කරයිට පොත්සේවේ වාර්තා කරන්නේ. යන්ුවජ.විස කණඩායමේ පොදු යාන්ත්‍රණයටතේ නය සහන අපේක්ෂ කරන රටවල්ද මෙම වටමේස සාකච්ඡාවට සහ පාකිවීමට නමිතයි. එම රටවල් අතර Ethiopiaயோපියාව සැබියාව ගானාව சுறினாம் இක්වதோරය මෙම ශ්‍රී ලංකාවද ඇතුළත්. මෙම වටමෙස සාකච්ඡාව සම්විධානයකරු ලබන්නේ ජාත්‍යන්තර මූල්්‍ය අරමුදල ලෝකබැංකුව සහ ඉන්දியපයි. ය අබුද වලට ලක් ඇති රටවල ණය ප්‍රථවව ගත කරණය කිරීමට පර්තමානයේ පවතින අඩුපාඩු සාකච්ඡාකිරීම මෙහි අරමන බයි ජත්‍යන්තරමූල අරමුල ප්‍රකාශ කරන්නේ මෙතරජී විස්සක්ඩාමේ மூල්‍ය බලධරින් සහභාගේ වන තවත් රැස්වීමක්, පෙබරවාර විසි තුනසිට විසි පහ දක්වා පැවැත්වීමට නියමත. යින්තිාවේ බැංගලෝ හිද මෙම සාකච්ා වෙලදී එළබෙන තීරණයානුව නய අර්බුද විසඳන பொදු යාන්ත්‍රණයක් නිලවශය නආරම්භ කිරීමට නියමතයි. එෙස ආරම්භ කරන பொදු න්ත්‍රණය නිලවශයෙන් හඳුන්වාදීමට නියමට වැත්තේ ලබන අප්‍රේල් මාසය පැවැත්වෙන ලோ බැකුව සහ ජත්‍යන්තර மூල්ල්‍ය අර්මුදලේ වර්ෂික ரැස්වම් வாරද. රට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හමුුවේ මාර්ග ව්‍යාපෘති රැසක් ලත් ැන ෝී ඇති බව කැිනට මාධ්‍ය ප්‍රකාශක බඳදුල ගුණවර්ධන පවසනවා. මෙ අතර පෙබරවාරි මස රජයට ලැබෙන ආදාය මෙෙන් වැඩි කොටසක් වෙන්වන්නේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් මෙන්ම සුබසාධන කටයකුතු සඳහා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මෙ අතර ජනතිපතිවරයාගේ සහ පැකේජය පිළිබඳවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා. මලදී ගැනීමට ක්ෂණකල් රෝපියල් බිලියන දායක් වෙන් කලා. අවමවාසේෙන් රොපියල් සියක සාතික මිලක් යටති ව ිලදී අරං පවුල් ලක්ෂ විසක් සඳහා කිලෝග්‍රෑම් දාය ැගින් බෙදා දෙෙන. රාජ්‍ය සේවකයන් විශරාම ගත් දාට දහකට හිඟ විස්ශරාම් වැටු පාරිතෝෂික ගවන් හෞසද හිිය පියවීම සඳහා අත්‍යවශ්‍යය වසද මිලදී ගැනීම සඳහාත්. පෙබරවාරි මාසේ ලැබුණ ආදායන් හැම සතයක් මේ ජනතාවගේ අත්‍යේවශ්‍ය ජීවන ත්වය ආරක්ෂහ කිරීම සඳහා. යොදන්ට ජනාතිපත්තුවා කැබිලටමන් ලේට දැනුම් දුන්න. රජයේ මුදරනාලාතීපත්තුමා කියනවා සන්ද පත්‍රිකා මුදුරුණණ කිරීමට රජෙන් මෙතෙක් හොදලක් ලැබිලා නැහැගේෙන. කිසිසේ හන්දේ නොතිබීමය හදහසක් රජයට නෑ. ණය ගෙවීම පැහරඇල්ල තියෙන් නිසා මධ්‍යම අධිවේගී මාර්ගය. චීනේ එක්සිම් බැංකුවෙන් ලැබෙන නය නොලැබීම නිසා නතර වෙලා තිබෙන. ගැටමිසාහ කෝල ගුවන් පාලන් දෙක කාරම්භ කලාක් නය ප්‍රතිවෝගත කරණය කරගන්නතෙක් පාලම හදන්න කොතරං වූමනාව තිබුණත් අපිට හදන්න පුළුවන්කමක් නෑ. අයිරෝඩ් පළමිනි්‍යාපෘතිය ඔක්කොම පාරවල් තුන්දා සාරසිය පනස් පාත මුදල් ලිවරයි පාරේතිරින් එයාට තව පස් පිඩල් ලක්වත් දන්න මුල් නෑහ. උදස්තුන්සිේ අනු පහයි අයිරෝඩ් දෙකේ පරවත් සම්පූර්න්න අතරවවෙලා රජයට හැකිවාවත් තිේද චන්දය සඳහ මුදල්ල බාදීම. මම ්‍රයවලාපිටිය රාජ්‍ය මැත්තුමාගේ අසල බැලුවේඒේ උපදවයක්ට ඇතුවුව ගෙනන්න පුළුවන් ආකාරයට මුදල්ලබාදෙන් පුළුවන්ටකළ තුුණ සඳන් කළේ එතුමට තේරෙන කාරේයටක් මුදල් ප්‍රවායේ තුළේ වැනි තත්ත්වයක් නැති බග. මේ සියලෝ මුදල් වෙන් කරන්නේ. අත්‍යවස්ය සේවා සපයගෙන යාම සදාහසා රෝගීන්ට ධත්්‍යයන්තර විශ්වශෂනය භාවේ නැවත දිනාගන්න තෙක් අතුරයයා මනුසේක්වාගේ ප්‍රවේශමෙන් ගම කල යුතුවෙන තත්වයක තමයි රට තියෙන්නේ. එක හොයන්න වෙන මුදල්ලල්ට වෙන විකල්ප ක්‍රමයක් නෑ මොකක්කරිදකින් කැපකිරීමක් කරනවා හැර වෙනව. විකල්පයක් තියනොද තියෙනවනගේ විකල්ප අපිට කරතයකිනි රජයක්ක් ලෙස. ජපාන ආර්ථිකා සමාජ සංවර්ධන වැඩසටාන යටති. ජපන් යෙන් බිලියන පහක ප්‍රාන් මේ ලැබිලතියෙන් මේ සෞකිසියෝ පෝත්තගනයන්. රජයේ මුද්‍රනාාලාධිපතිවරිය ජනාධිපති මන්දිරයට කැඳවා සිදුකළ බලපෑමක් මත, තැල් චන්දපත්‍රකා මුද්‍රණය නතරකර ඇති බවට ජාතික ජනබලවේ හිට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳු නෙත්ති චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්. රජ නිදයේ ැටියට රජය මුද්‍රානා පත්තුමිය කටයුතුගන්න අප රට ජනත වෙනුවෙන් මේ වෙලා මුළු රටක්ම බලාපොරත්තු ඉන්න මේ පලාත්පාලන මැතිවරණය ඉතා එක්මන නියමට පති පවත්යි කියලා ශේෂ්ඨාතිරනය සහා ආශිරන අවකාශය අහල පදය මතිවන්න කොමිසමට ේනිසා දැන් රජේ මුදරනාලය කළ ුතු තියෙන්නේ ඒටආවශ්‍ය ඇතිවන කොමසම න් කටයුතුරන පො මැතිවරන කොමසම කටයුතුවට බදාව කාරට කටයුතු කිීම දඩුවන් ල ප පුලන් වරද ැතිවරණයට බැලල්පේ ප තියන පින්ිකාරන විරයි තිය තිතක් තියන ඒඳ wartawan ුත්ෙනන්න. ්‍රනකට තුත් මේ වෙला කමින් තියනවන වික් . ්‍ර අතම නවත්වා කියන්නේ අනි balaප la ලාati. රජ ්‍රලා pati ය ැදල ක පමක් තින්න mit kali upින්න. kitaති kanti me tied laක් laති bagi. දන්න දැන් මේ රජේ මුදරනාල් පත්තුමියත් මේ ඇතිවරන්නේ ර අතයට ලක් වෙලා දන්න කියලා හැයි අතට ලක් වුණත් මකක් වුණනත් එතුමිය වග කියන්නේ ෙරට යනතාවුත් ප අපි කිය එතුමට බලපෑමමුලින් තොර මහජතතා වෙනුවෙන් මේ චන්දය පවත්තන කටතුකරන්න මතිවරන්නොමසම අපි හහිටන්න එතුමේ හැඳල නවාර මේ පිවාද ප්‍ර්ර. මැතිවරණයක් ලබාදුන්නේ නැත්නම්. පාරට බහින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසය කර පවසනවා. යපන ප ්‍රදශය පැවති නරලියකටෙක් වෙමින් ඔහුේ බව පැවස්වා මැතිවරණය හල්දාන්න රයිි කෝසි මතය ගන් ද හැම ගැයම හරද සල්ල ැති පනීම මයි කියන්න හැබයි යාට නිසාහ මර ඩිසි අ තන්න පුරු ඒෙ දැන් අද වන පො තින දත්වය දහනම වනකොට අපි ැයි න්ද ොලික අපේ ගමට එෙන්ඩු දානමි ද වනකොට. जा विद्यान ोंने दिवाल गन थपल කंतो रोली न दििससी का हंर का तपाई जानदा हाला न इतुर दिसी का हाे पाई जांद लाने दि ह ै जांरी हा मैं जानतेे कोහ खल्दाने का समा उत्सा कर අපට ඕने मास का आताय में एकका दवසක भी මतමයි मैं म्यवारन सम देख दिनने देतेरेने प में अभी वाගේ अनििवार අපी सरोध වෙला මේ चन्ये लाबा ගැන में सඳा ख पाईने मा අප කර ඉදිරියේදී එන සියලුම මැතිවරණ ජයගනීමට තමන් සූදානම් බව. විපක්ෂනායක සි ප්‍රම දාස පවසනවා. බලයක් නැතිව රටවෙනුවෙන් තමන් කළසේවය ඔහු මෙහිදීසිහි පත් කළා කෝවි ප්‍රශ්නය බරපත්තලව ක්‍රියාත්මට වෙන කාෙේ මම ලක්ෂතියක් හතලයක් පටිනා උපකරණය මේ පුත්තලම රෝහන්ටත් ලබා දුන්නායි කියෙන එක මම්බොහම ආඩම්බරින් මත. රජේ පාසල් විසි දෙකට ලක්ෂේක සිය හැත්තාට පටිනා ර්ට් බෝධ්ස් පින්න්ටර්ස් පලිත්‍යයාග කරල තිබේ. මං මේ විපක්ෂයේ හිඳගන බලයක් නැතුව කරපු වැඩ ලයිස්තුව කිව්වෙ මෙන්න මේ කාරණ. ඔබලා හොයනාන මේ අල්ලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට රෙනසක් ඇති කරන කාවද ගේ් ඕෝනේ කියන ප්‍රශ්නයට උත්තර හොයවාන. අපි ඔප්පු කල්ල තියෙනවා මිත්‍රවරුණ රාජ්‍ය බලයක් නැතුව. ආණ්ඩු බලයක් නැතුව ජනාධිපති අගමැති ඇමති රාජ්‍යමති නියෝජ්‍යමති තනතුරු නැතුව. රටට වැඩක් කරලා පෙන්න ලතිබෙනවා. අපේ සක්කොල වැඩ සටහනෙන් හුස්ම වැඩ සටහන. අපි කරලති වෙන වැඩටික. හොදට හිතරගන්න. අනිවාර්රෙන්ම පලාාත්පාලනායතන. අතිමහත් බහුතරයක් දිනනවා දිනනවා ඒ කාන්තයි! එතනින් අතරවෙන්නෙ නෑ. පාර්ලිනයන්දු මැතිවරණයක් දිනනවා. ජනාධීපතිවරණයක් දිනනවා ඔබගේ ආශිර්වාදෙන්! පලාත්පාලන මැතිවරණයට අදාලා ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණේ පළමු ජනරැලිය එලබෙන විසි හර වනදා පැවැත්වීමරතීරණය කරතිබෙනවා. ජනරලිය පැවැත්වෙන්නේ අනුරාධපුරයේදී. ඉදිරි පළත් පලන මැතිවරණ සම්බඳින් වූ සාක ක් ශ්‍රීලංකා පපදචන පෙරමුණු පක්ෂ කාරයා ලදී පැත්වනා. ශ ලංකා පපදච පෙරමුණ නායික බැසල් රජ පක්ෂගේ ප්‍රධානත්වේ. රැසව අනතුරව මන්ත්‍රවරු මෙරස මාතර අද හස් පල කලා හමරි අපි දනවාය මැතිවරන්නේ ැඩම මන්ත්‍ර සකාාව අපපතමයි හොත්වතම නීම . පලවැනි මංගල ඇලිය අනුරාධ පැවත්වීමට තිීරණය කර මැතිවරනයට සූදදාන ප ගමටයන ප රැ තින ප ම සපිත්තකින්න. රල රැල්ල තියනවා චන්දනන සීට තුළෙ කටිය කරමන කතාහරන හොමත් සියයට අස්සුවකට වඩ තේර පත්වන පරජ පා යෝජ ය ශ ලංක දජා පරම ැට අපිට මැතිවර න කවරු පරදින්න මංහල නක වරුත්ත පදි නවා ඒය නවා ිය තුනට බයිවලලා අපි බවල නො ද පක්ෂයක් විදියට අපි කවදාවත් මැතිවරණ නවත්තල නෑහ. අමාත්‍යන්ස ද ම කියන ඕොන්ට පි දන්නවාන බන්ඩාය අපි මුදල් හට . ඇල්ලා බලාගනිවන බන්ඩාරයට මුදල්ලනක් පියේ මුල්ල අරබුද අපි දකිනවා ජනජීවිතය අවශ්‍ය කරන කටයුතු කළමනා කරනය කරගන්න හ්ඩාගරයට පුුවන් ම හිතන්නේ මැතිවරන තියන්න සුස කාල විල්ල දැ ප වන කොපිර නනිත්ත හ අලුත් ද ර ර ර ම වැල පේ පට හ ලි පෙ වද අප වැල් පේ ලන ඔය හ රැසන පුටදාරන්තිය යාර සියයක් නිට සියක් ඇත්ත පනහ කඇත්තප පුටු ේරද ැල්ය. පල ෙේ තර අන්රද පුරේ අපි හොදර තියන්න පුො ිට ාව ද සල් මන්දන්න ඒඒ නහැක අතමයි තිීනපුන්න කුුණනලග හන මංගන්න දූෂණයට විරුද්ධව අද රට තුළ යුද්ධයක් ඇති බව පාලිමේන්තු මන්ත්‍රී ලස් අලහප පෙරුම පවසනවා. නිදස් ජනත සඳහනයේ වැලිගම පක්ෂ කාරර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ද්‍රීවරයා මේ බව පැවසවා. රට තිෙන්නේ මාරු තැන පේ හමරනේ ඒ වැදදිවල කොටස් කාර විට අපිත් ඉන්නව සහර දැන්වල. අපික නේතමානයෝ පිගන්න. පාලිේතුවේ දේශය විිපාටම හොරු කියෙන ගැන්න්නේ. ඇයි දේශ පාලයට සුදු ඇදගේ නපු මහත්තොරෝ චූර චෞරයන් බවට පත්තට නිසා. නිසා තමයි අපේ තීරණ කරේ ආණ්ඩුවේ මන්තුරු තිෙස් අට ආණ්ඩුවෙන් එල්ිය ඇැවිල්ල අලු දේශ් පල ්‍යපාරයක් පටන්ගන්නටවනි කියලා. වැරද්‍යයක්ක් වුණා කියල පිගන්නඩ නේ. අපි පිගන්නවා රදක් වුණ. දික්කාවල බැනල කයිවාරු හලා රටහ දැන්න බෑ විශාල වැඩක්තියනෝ කරන්න රටේ දූෂණයට විරුද්ධව යුද්ධයක්තිෙනවා සංග්‍රමයක් කරන්න වෙලා තියවා රටේ හොරකම නතරක රට කරුණලට නායක්‍යයාගේ හරි නායිකාවගේ හරි. පවුල්ල හිතනවා මේ රටයිති අපේ පවුල්ලට කියර. මේක තමයි විනාසට පාර කපනති නිදහස් ජනතා සන්ධානය මීතන ගත්ගෙමි. වසර හැත්ත පහක් මේ රටේ චන්දය පැවැත්වනා. සෑම වේදිකාවකදිම ජාතික නායකින් රැසක් මිය ගියා. මෙ බා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභහපති පාර්ලිමෙන්තු මන්ත්‍රී වජිර අභේවර්ධනයි. ඒ මහනුවරදී මමාධ්‍ය වෙත අදහස්තක් පමින්. මර කියෙනෝ දැන් ැතිවරණ තියෙනක නැතිවේ කිය. නිදහසෙන් පසේ අවුදදු හැත්තපා අපි සැමරුවනි. මේරටේ සිංහල දෙමල මුස්ලිම්සිරු දේශපාන පක්ෂණයගයන්. එක සිය විසි පාහකට වැඩිය මර දමළලති වෙන. ඒී තවදුරටත් ජාතියක් ඇටියට එකමුතුකමක් නැත්තං. ජාතික වසේ නැගටීමට අපෝසත් වේ. රුදු හැත පහක්කතුරස චන්ද කියයල තිෙනවන චන්ද තියල තියල තියලා සෑම වේදිකාවකම ජාතිකනාකැ මේ ගිල්ල තිබෙන මේක තමයි චන්දය අවසන් ප්‍රතිපඵලය ලැබිල තිබෙන ඒ නාමලේකනේ කිසිම වැඩික්කරුවෙක් අහසුවලනෑ වැඩික්කරුවෙක් අසුවවා ූලාශ්‍රය හමුවෙලනෑ ඇති මේක තමයි යතාාර්ථ මේක දැනගෙන ශ්‍රීලාංකික දේශපාලන පක්ෂ ක්‍රියා කළ තුව තිබෙන. න මැතිවරන තිීරගක්නත් මැතිවරණ ප්‍රකාශයට පත්්කල්ල තිබෙනවා නමුත් ශ්‍රීලාංකික මහජනතාව සූදානද ක පශයතිට දේපාලය මිනිසන්ට පවවෙලතිී හොරන් කරන්නති අලුත් ක්‍රමය ක අපට හදාගන අලුත් කට්ටයක් කෙනවන හොඳ කටිය ඉන්න එකෙ හොඳ න්නවයි කට්ියක් එක්හෙන ක්‍රවේදයක් තිබනොත් යෝජනාව කවත් මතයගෙන දනාත්මක වලන්න. පොත් මගින් සියත දසන පවෘති විකාශයේ රි මට පත්වනවා යළිත් අප බහමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රෘත්තිවිකාශය සමගින්. සුපරදු පරිදි දැන් ඔබ සම්බඳවන්නේ සියත කතු වැක අත් සමකයි. ඔබට සුබදවසක් දෙනපතා අලුත්වේඩියෝ සහ ප්‍රවෘති නැරමීමට එහද බටන එක කලික් කර සියත TVවේ තපස්කර් කරන්න. ඉදියෝගන මුලින්න දැනගන්න මෙම සීනෝතික් කරන්න.